දැන් මේ වෙනකොට ඉත පැහැදිලිව ජනමතය ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා මාලිමාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා මේ ජනාධිපති වරණේ ජයග්‍රහණය කරනවා කියලා. අනුර සහෝදරයා ජයග්‍රහණය කරාම මේ පාර්ලිමේන්තුව විසිරෝනවා. මම එක කාටිකක් තමන දෙන්න කැමති. ඒක තමයි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙනවා. එතුමා කිසි දවසක මේ රට අහපව් හරවන්න දෙන්නේ නැහැ. ජනාධිපති මැතිවරණය කුමන හේතුවක් නිසාවත් කල් දාන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නැහැ. පොහොට්ටුවේ නායකයෝ ගණනාවක් කියලා තියෙනවා. මහලේකම් පොහොට්ටුවේ ඡන්ද කල් දාන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක කාගෙත් එක්කද මේකල කල් දාන්නේ? නැවත අලුත් අරගලයක් කියවි. ඒතර අපේ විසඳුමේ එක කොටසක් තමයි පුරවැසියා බලසතු කිරීම. අපි හිතනවා ඒක සිද්ධ වෙමින් යන්නේ. ඒක සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ පුරවැසියා ශක්තිමත් වෙන්න මොකද්ද වෙන්නේ? අර සම්ප්‍රදායික දේශපාලන කඳවුර බය වෙනවා. දැන් මේ නැගී එන පුරවැසි බලය මාලිමාව වටේ එකතු වෙනකොට එතකොට ප්‍රධාන හතුරා බවට මාලිමාව පත් වෙනවා. පොහොට්ටුවට තාමත් හරි හමන් කෙනෙක් නැති නිසා ජනපතිවරණය කල් දාන්න වමගඩිය සොය සොයා සැඟවුණු ඒ අමුත්තාව සොයා ගන්න බැරි නිසා සජවනායකය තෝරා ගමු වෙන බැදිවල නොයා